අයිබුවන් හැමෝටම අද මම බලන්න යන්නේ කොකනට් හිල් මිරිස. මං අද ඉන්නේ මාතරිදම් වැලිගම බස් එකක. කොකනට් හිල් එකට යන්න පුළුවන් තැන නවත්තන්න කිව්වම යන නවත්තනවා. මෙන්න මේ පන්සලක් එතන තියෙනවා. එතනින් පාර දිගේ දිගටම ඇවිදන් ගියපම මෙන්න මේ පාර හම්බෙනවා. ඒ පාර දිගටම ගියපුවාම වලට මූද පේන්න පටන් ගන්නවා. අන්න එතන කෙළවරටම ගියපම අපිට තියෙනවා මෙන්න මේ වගේ තැනක් උඩහට නගින්න. ඉතින් ඒක අස්සෙන් නැගලා නැගලා තමයි ඔන්න කොකනට් හිල් එකට යන ප්‍රධාන පාරට ආවේ. පොඩි කන්දක් නැගලා එනං අපි මෙන්න කොකනට් හිල් එකට ආවා. පෝල් ගස් පිරුණු කඳු වැටියයි ඒ වටේ තියෙන මුහුදයි ඒකේන මුහුදු රළයි එකතු වුණාම හැදෙන දර්ශනය ගොඩාක් ලස්සනයි කියලා වලට පේනවා ඇති. ඉතින් ඒක නිසාම තමයි මේක ගොඩාක් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තැනක් වට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි එද්දී මෙතන හිටියම විදේශ සංචාරකයෝ තමයි. මම කොකනට් හිල් එකෙන් එළියට ඇවිල්ලා මිරිස්ස බීච් එක දිගේ යන්න තමයි යන්නේ. මට ඕනුනේ අර ඈතින් පේන ගිරා දූපතට යන්න. ඒ වුණාට මට ඒකට යන්න බැරි වුණා. පේනට වඩා ගොඩාක් දුරයි මෙතන ඉඳන්. ඒ නිසා අපි අදි රෑ වුණා. රෑ වුණාම ගිරා දූපතට යන්න බෑ. ගිරාගල කියලා කියනවා. ඒ ගිරාගලට යන්න බෑ. මොකද මේතනට යන්න මුහුද හරහා යන්න ඕන. එතකොට රැල්ල වැඩි. ඒ නිසා ඒ ළඟටම ගිහින් මට හැරිලා ඉන්න වුණා.
ඒ වුණාට තින් මෙතන දිගේ යද්දි බීච් එක හරිම ලස්සනයි. ගිරාගලට වගේම මිරිස්සේ සීක්‍රට් බීච් එක මත සැඟවුණු එළ තීරයට ගිහපු බ්ලොග් මම වෙනම දාලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න කියලා මතක් කරනවා. මෙන්න මෙහෙම ගල් යටි ගහලා තියෙන තැන්වල වෙරළ දිගේ යන්න එපා. එතන උඩින් පාරක් තියෙනවා. මෙන්න මේ විදිහට ඒ ගල් යටි උඩින් ඔන්නෝම යන්න. එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් නවත්තනවා. දැන් ඔයාලට පේනවා ඉතින් හොඳටම කළුවර වෙලා තියෙන්නේ. ඉතින් මම එළියට බීච් එකෙන් එළියට යන්න තමයි යන්නේ. එහෙනම් තවත් බ්ලොග් එකකින් ආය හම්බෙමු.